තරගාව හා ඉන්දියාව සීමිත ඕවර තරගාවලිය ආරම්භ කිරීමට දින කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී කුසල් පෙරේරාගේ උරහිසේ ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වෙනෙහි ඔහුගේ යෝග්‍යතාවය සැලකිලිමත්තේ. මෑත අතීතයේදී හදිසි අවස්ථාවකදී ශ්‍රී ලංකාවට ඔවුන්ගේ සහචිතවල කඩුලු රකින්න නොනෑ තරම් සිටියහ. කෙසේ වෙතත් සමහර ක්‍රීඩකයින් තෝරා ගැනීම සඳහා නොමැති අතර දැනට කොළඹ පුහුණුව ලබන සංචිතයේ සංචිත කඩුලු රකින්නන් නොමැති බැවින් කඩුලු රකින සංචිතයේ පිටත ක්‍රීඩකයින් පරීක්ෂා කරනු ලැබේ. නිරෝෂන් ඩික්වැල්ල සහ කුසල් මෙන්ඩිස් එංගලන්තයේ ජෛව බුබුල උල්ලංඝනය කිරීම හේතුවෙන් දැනට අත්හිටුවා ඇති අතර දිනේෂ් චන්දිමාල් සීමිත ඕවර ක්‍රිකට් සඳහා තේරීම් කමිටුව විසින් සලකා බලා නොමැත. කුසල් පෙරේරා කෙත්තාරාමේ පැවති පළමු පුහුණු සැසි දෙක සඳහා සහභාගී නොවූ අතර වෛද්‍ය කාර්ය මණ්ඩලය තවමත් ඔහු ලබාගත හැකි ආකාරය පිළිබඳව තීරණය කර නොමැත. ජුලි 18 වන දින පළමු එක්දින තරගය සඳහා ඔහු නියමිත වේලාවට සුදුසු වේද? ඔහු සුදුසු නම් ඔහු අත්වැසුම් රැගෙන යයි. එසේ නොවේ නම් අත්වැසුම් ගන්නේ කවුද? ඉන්දියාවට එරෙහිව එළමෙනෙක් දිහා 20x20 තරඟ සඳහා පීඩියට පිවිසිය හැකි කඩුලු රකිනන් කිහිප දෙනෙක් මෙසේය. මෙම ක්‍රීඩකයින් 5 දෙනාම මේ වන විට ශ්‍රී ලංකාවේ ඒ සහ නැගී යන කණ්ඩායමේ ජෛව බුබුලෙහි පුහුණු වීම කරමින් සිටිති. විනෝද් භානුක යනු දක්ෂ අමාත්‍ය පිතිකරුවෙකු වන කඩුලු රකින්නෙකි. ඔහු 2019 ජාත්‍යන්තර තරඟයට අවතීර්ණ විය. ආකෘති 3 රට නියෝජනය කළද ඔහු මේ වන විට ක්‍රීඩා කර ඇත්තේ ජාත්‍යන්තර තරඟ 4ක් පමණි. පිතිකරන අනුපිළිවෙලෙහි ඕනෑම තැනක පන්දුවට පහර දීමේ හැකියාව ඇති භානුක කුසල් පෙරේරා වෙනුවට ආදේශ කළ ක්‍රීඩකයාවේ. සදිර සමර වික්‍රම 25 හැවරදී සදිර සමර වික්‍රම පසුගිය මස 12 තුළ දේශීය සීමිත පන්දුවාර තරඟවලදී විශාල ලකුණු සංඛ්‍යාවක් ලබා ඇති අතර මේ සතියේ දඹුල්ල හා නුවර පැවති අන්තර් සංචිත තරඟවලදී වේගවත් පහරවල් කීපයක් ක්‍රීඩා කර ඇති බව වාර්තා වේ. සිය ජාත්‍යන්තර වෘත්තීය දිවිය පළමු වසර තුළදී දක්ෂතා ආරාස්තියක් වෙනු සමර වික්‍රම 2017දී ඇතුළු වූ නමුත් එතැන් සිටම ජාතික කණ්ඩායමට ස්ථාවර ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට නොහැකි වී තිබේ. කඩුලු රකින්න කුවන පිතිකරුවාට ඔහුගේ ජාත්‍යන්තර ක්‍රීඩාවට එකතු වීමට තවත් අවස්ථාවක් ලබා දෙනු ඇත. ලහිරු උදාර දක්ෂ දකුණත ඉහළ පෙළේ පිතිකරුවෙකි. ඔහු NCC ක්‍රිකට් සමාජයේ තවත් නිෂ්පාදනයක් වන අතර එය අතීතයේදී ජාතික කණ්ඩායමට දක්ෂ කඩුලු රකින්නන් විශාල ප්‍රමාණයක් බිහිකර තිබේ. 27 හැවරදී දකුණත් පිතිකරු 2019-2020 පළමු පන්තියේ තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා ලෙස ලකුණු 86.91 සාමාන්‍යයක් ලබා ගනිමින් ලකුණු 1039ක් ලබාගෙන ඇත. මොහුද කණ්ඩායම සමග සම්බන්ධ වීමට ඉඩ ඇත. කමිල් මිෂාර මේ වසර මුලදී NCC ක්‍රිකට් සමාජය වෙනුවෙන් ආරම්භක දේශීය තරඟ වාරයක් පවත්වා ඇති අතර මේජර් ක්ලබ් 50 කෝවර් තරඟාවලියේදී තරඟාටකදී ලකුණු 437ක් රැස් කරගෙන තිබේ. ඉටපු රාජකීය විද්‍යාලය සහ ශ්‍රී ලංකාවේ 19.5 ඉහළ පෙළේ පිතිකරුවා අනාගතය සඳහා ආකර්ෂණීය දක්ෂතාවයක් වන අතර අනිවාර්යෙන්ම එය නැරඹිය යුතු නමක් වනු ඇත. පසුගිය මාසයේ එංගලන්ත සංචාරය සඳහා මූලික සංචිතයට නම් කර ඇති බැවින් තේරීම් කමිටුව මෙම කඩුලු රකින්නා කෙරෙහි දැඩි අවධානයක් යොමු කරයි. නිෂාන් මදුෂ්ක 21 හැවරදී නිෂාන් මදුෂ්ක ශ්‍රී ලංකා 19.5 කණ්ඩායම නියෝජනය කළ අතර ඔහුගේ ආක්‍රමණශීලී හා ස්වාභාවික ක්‍රීඩා විලාසය නිසා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් විචාරකයින්ගේ සිත්කත්තේය. මොරටුව සිට පැමිණි මදුෂ්ක රාගම ක්‍රිකට් සමාජය නියෝජනය කළ අතර ඔහුගේ කෙටි ලැයිස්තුවේ මේ දක්වා වෘත්තීය ජීවිතය තුළ මදුෂ්ක ලැයිස්තුගත කර ඇති තරඟ 18කදී කඩුලු 82ක් ලබා ඇත. මොහුද කණ්ඩායම සමග එක්වීමට ඉඩ ඇත. මෙවැනි උණුසුම් පුවත් දැනගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. නැවතත් උණුසුම් පුවතකින් හමුවෙමු.